ඔයාලා හිතනවා මේ වගේ ගණන් හදන්නේ මේ මාර වැඩෝ කියලා. මමත් ඉගෙන ගන්න කාලේ එහෙම තමයි හිතාගෙන හිටියේ. ඒ කියන්නේ සමහර දේවල් පුළුවන් වෙන්නේ ටිකක් අර ඒක වෙන වැඩෙක්ට, ඒ කියන්නේ ඌට ඒක බෝන් ටැලන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ උපදිනකොටම තිබ්බා නිකන් ගණන් හදනකොට නිකන් සමීකරණ අරගෙන ආවා වගේ සීන් එකක් තියෙනවා කියලා තමයි මමත් හිතන් හිටියේ. ඒ වුණාට ඇත්තම කතන්දරේ ඕනෑම ශාස්ත්‍රයක වැඩෙක් හැදෙන්නේ යම් කාලයක් එක දිගට ඒ වැඩේ අතාරින්න නැතුව කරපු එකේ. හරියට ඕනෑම ශාස්ත්‍රයක හරි ෆුට්බෝල් වැඩෙක් හැදෙන්නේ ඌ ෆුට්බෝල් කාලයක් තිස්සේ මොන ප්‍රශ්නාවක් කකුල් කැඩුනත් එක දිගට මැච් පෙරදුනත් කෙලින් ගෝල් එකකට ගහගන්න බැරි වුණත් කාලයක් තිස්සේ අමාරු කාලේ අල්ලන් ඉඳලා අකණ්ඩව ප්‍රැක්ටිස් කරමින් ඉඳලා ඕනෑම ශාස්ත්‍රයක වැඩෙක් හැදෙන්නේ එහෙමයි. ඉතින් එපා නිකම්ම මේ කපාටම හරියන්නේ නැහැ කාටවත්. අමාරු කාලේ පහු කරන්න ඕනෑම මිනිස්සෙට මේක ඒ තුන දාන්න පුළුවන්. ඒක වගකීමෙන් කියන්නේ. හැබැයි අර කියන කාලේ හරියට මාස 7ක් 8ක් වගේ ඉඳී මේ කියන කාලේ හරියට වැඩ කරන්න. එච්චරයි. අතුව මේ කිසිම දෙයක් එකපාරම මුකුත් වෙන්නේ නැහැ. මාසයක් අමාරුවෙන් අල්ලන් හිටියනම් ඊට පස්සේ ට්‍රැක් එකට වැටෙනවා. ඊයස් දිගටම යන්න දේවි. මාසයක් වුණනම් කට ගන්න. හරියටම.